පසුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩකයෝ දේශපාලනයට එනවා අපි දැකලා තියෙනවා. ඔවුන් ඉහළ ජනතා ප්‍රසාදයක් දිනා ගන්නවත් අපි දැකලා තියෙනවා. එහෙම ඉහළ ආකර්ෂණයක් දිනාගත් ප්‍රවීණ ක්‍රීඩකයෝ අපේ රටේ පාර්ලිමේන්තු ගියා. තරඟ කරන්නේ නැතුවම පාර්ලිමේන්තු යන්න තුන්විරියව ක්‍රීඩකයන් බොතම්ට අවස්ථාව ලැබිලා. දශක එකමාර කාලයක් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරඟ 102කට ක්‍රීඩා කළ ශ්‍රීමත් ඊයන් බොතම් සැලකෙන්නේ එංගලන්තය බිහි කළ සුපිරි තුන්විරියව ක්‍රීඩකයා විදිහට. මේ සුපිරි ක්‍රිකට් තරුව එංගලන්ත පාර්ලිමේන්තුවේ සාමණ්ඩලයේ සමාජිකයෙකු විදිහට නම් කරලා කියලා තමයි ආරංචි වෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවට වගේම සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් බොතම් කරපු සේවය අගය කරලා බොතම්ට 2007 දී නයිට් පදවියකුත් හිමි වෙලා තියෙනවා. දැන් අවුරුදු 64ක් වෙන මේ හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයා එංගලන්තයේ රජයේ විසින් සාමණ්ඩලයට නම් කරන ලද 36 දිනකගේ සමන්විත කණ්ඩායමට තමයි නම් වෙලා තියෙන්නේ. 2011 දී එංගලන්තයේ හිටපු කාන්තා ක්‍රිකට් නායිකාව වන රෙෂල් හෙයිහෝ ෆ්ලින්ගෙන් පස්සේ තමයි මේ විදිහට ක්‍රිකට් ක්‍රීඩකයෙක් සාමිවරයෙක් බවට පත් කරන්නේ. මීට කලින් හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම ටෙස්ට් විනිසුරුවරයෙකු වන ඩේවිඩ් ෂෙපර්ඩ්, එංගලන්ත පෙළේ හිටපු නායකයෙක් වන කොලින් කවුඩ්රි වගේම ලියරි කොන්සටන්ටයින් මේ විදිහට එංගලන්ත පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලයට නම් කරපු ක්‍රිකට් ක්‍රීඩකයෝ විදිහට ඉතිහාසගත වෙලා තියෙනවා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.